අයිබෝන් අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපිට අවශ්‍ය දේ කරගැනීම සඳහා අපගේ හිත රීප්‍රෝග්‍රෑම් කරන්න කියලා. අපගේ මනස ගොඩනැගිලා තියෙන්නේ ප්‍රෝග්‍රෑම් එක ආකාරයට. එතනදී අපගේ එක්ස්පීරියන්සස් මත, කියන්නේ අපි පොඩි කාලේ ඉඳන් අත්විඳපු එක එක එක්ස්පීරියන්සස්, කියන්නේ අපගේ 5 senses, එහෙම නැත්නම් ඉන්ද්‍රිය පහෙන් ගන්නා වූ ඩේටා මත තමයි අපගේ මනස කියන ප්‍රෝග්‍රෑම් එක ගොඩනැගිලා තියෙන්නේ. එන්න ඒ ප්‍රෝග්‍රෑම් එකට අදාළව තමයි අපගේ සම්පූර්ණ රියැලිටි එක, එහෙම නැත්නම් අපගේ ලෝකයම ගොඩනැගෙන්නේ. එතකොට අපිට මොන හරි දෙයක් ලබා ගැනීමට අවශ්‍ය නම්, මොන හරි desire එකක් ලබා ගැනීමට, ඉෂ්ට කර ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට මේ අපගේ මනස ප්‍රෝග්‍රෑම් කරන්න වෙනවා ඔන්න ඔය අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා. මේ සම්බන්ධව හොඳ විග්‍රහයක් කරන වීඩියෝ එකක් මම කලින් අප්ලෝඩ් කරා. ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එක දාලා ඇති. අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඒක චෙක් කරන්න. පැය 24ක් ඇතුළත කොහොමද ඕනෑම දෙයක් මැනිෆෙස්ට් කරන්න කියන එක. හොඳයි. එතකොට මෙන්න මේ මනස කියන ප්‍රෝග්‍රෑම් එකේ ලේඅවුට් එක තමයි මුලින්ම සිතුවිලි ආකාරයට පවතින. ඉන්පසු සිතුවිලි ජාල ආකාරයට, කියන්නේ thought patterns, නැත්නම් thought shaft ආකාරයට පවතිනවා. ඊට පස්සේ මේක ගැඹුරට යන්න යන්න මෙතන බිලීෆ් සිස්ටම් එකක් කියලා එකක් ගොඩනැගෙනවා. මෙන්න මේ බිලීෆ් සිස්ටම් එක තමයි රියැලිටි එක බවට මැනිෆෙස්ට් වෙන්නේ. එතකොට මෙන්න මේක නොදන්න පුද්ගලයෙක් ඉපදුන දා ඉඳන් මැරෙනකම්ම එකම බිලීෆ් සිස්ටම් එකක්. එහෙම නැත්නම් එකම ප්‍රෝග්‍රෑම් එක මත තමයි ජීවත් වෙන්නේ. ඒකයි මිනිස්සු ගොඩක් චේන්ජ් එකට අකමැති. තමන්ගේ තුල තියෙන දෙයක් චේන්ජ් කරන්න මිනිස්සු අකමැති වෙන්නේ මෙන්න මේක නොදන්න හේතුව නිසා. මේක දන්න කෙනා මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකෙන් එළියට ඇවිල්ලා බලලා මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක තමන්ට අවශ්‍ය විදිහට රීප්‍රෝග්‍රෑම් කරගෙන තමන්ට අවශ්‍ය විදිහේ ජීවිතයක් ගත කිරීම සඳහා මේක පාවිච්චි කරනවා. අපි සරල උදාහරණයක් අරගෙන බලමු. මොකක් හරි සිටුේෂන් එකක් උදාහරණයක් විතර ගමු. මට යම් කිසි මුදල් ප්‍රමාණයක් මැනිෆෙස්ට් කරන්න අවශ්‍යයි මොන හරි දෙයක් කර ගැනීම සඳහා. මේක තමයි එතකොට අපේ සිටුේෂන් එක. මෙන්න මේකෙදි අපගේ ප්‍රෝග්‍රෑම් එක ගොඩනගන්නේ යම් කිසි දෙයක් මට ගන්න අවශ්‍යයි. ඒ කියන්නේ desire එකක් තියෙනවා. හැබැයි මේ මොහොතේ ඒ desire එක ඉෂ්ට වෙලා නැහැ. හැබැයි මට මේක ගන්න ලබා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. එන්න ඒ ආකාරය තමයි අපගේ මනස කියන ප්‍රෝග්‍රෑම් එක මේ මොහොතේ මේ උදාහරණයට අනුව ලියවෙන්නේ. මේ සිටුේෂන් එකේ තියෙන අවුල තමයි මේ මොහොතේ මේක නැහැ, හැබැයි මේක ලබා ගන්න අවශ්‍යයි කියන එක. එතකොට මේ නැහැ කියන එක තමයි රියැලිටි එක බවට මැනිෆෙස්ට් වෙන්නේ. ඒ නිසා අපි මේක රීප්‍රෝග්‍රෑම් කරනවා මේක ඔල්රෙඩි හැපන් කියලා. ඒ කියන්නේ ඔල්රෙඩි ඉෂ්ට වෙලා අවසන් කියන මානසිකත්වයට, නැත්නම් බිලීෆ් සිස්ටම් එකට මේක ගොඩනගන එක තමයි මෙන්න මේ රීප්‍රෝග්‍රෑම් කරන එකෙන් කරන්නේ. තව හොඳ ප්‍රැක්ටිකල් එක්සැම්පල් එකක් දෙන්න. හැබිට් එකක් පාවිච්චි කරලා කොහොමද මෙවැනි රීප්‍රෝග්‍රෑම් කිරීමක් කරන්න කියලා. අපි ගමු උදාහරණයක් විදියට. අපිට උදේ 4ට ඇහැරෙන්න ඕනේ. මුලින්ම මේක වෙන ප්‍රශ්නයක් වෙනවා කොහොමද මේක කරන්න කියලා. හැබැයි දවස් 3ක් විතර අමාරුවෙන් කරාට පස්සේ විශ්වාසයක් ගොඩනගෙනවා මේක කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ දවස් 7ක් විතර යනකොට මේක අනිවාර්යෙන් කරන්න පුළුවන් කියලා තවත් විශ්වාසය තහවුරු වෙනවා මේකේ. දවස් 21ක් විතර කරගෙන යනකොට මේක ඩේලි රූටින් එක බවට පත් වෙනවා. එතකොට එලාම් එකක් නැතුව වුණත් නිකම්ම උදේ 4ට හැරෙන්න පුළුවන් තත්වයකට පත් වෙනවා. එතෙන්දී අපිට පැහැදිලිවම පේනවා මුලින්ම තිබ්බ මානසිකත්වය, මේක කරන්න බැහැ කියලා තිබ්බ සිටුේෂන් එකත්, මේක ටිකක් ප්‍රැක්ටිස් කරාට පස්සේ හැබිට් එකක් විදියට ගොඩනැගුවට පස්සේ මේක නිකන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන ආකාරයත්. මෙවැනි සිටුේෂන් එක තවත් වැදගත්ම කාරණයක් තමයි අපි බලන්න ඕනේ හැමතිස්සෙම අපගේ අරමුණු කොහෙන්ද එන්නේ කියලා. ඒ කියන්නේ අපගේ අප තුලින් ගොඩනැගෙන දෙයක්ද, අප තුලින් ගොඩනැගෙන අරමුණක්ද අපි මැනිෆෙස්ට් කරන්න, එහෙම නැත්නම් අප තුලින් ගොඩනැගෙන ඩිසයර් එකක්ද රියැලිටි එක බවට පත් වීමට අවශ්‍ය වන්නේ, එහෙම නැත්නම් පිටින් ආපු අරමුණකින්ද අපගේ ඩිසයර් එක සකස් වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි ලෝකේ ජීවත් වෙනකොට
මීඩියාවලින් සොසයිටියකෙන් එම නැත්ත අපි අඳුරන පුද්ගලයන්ගෙන් ඒ විදිහට හැම තිස්සම අරමුණු අප තුළට ළඟා වෙනවා. හැම මොහොතකදීම එක එක අරමුණු අපට ළඟා වෙනවා. එතකොට අපි බලන්න ඕන හැම තිස්සම මේ අපිට අවශ්‍ය දේමද අපි මේ මැනිෆෙස්ට් කරන්න යන්නේ, එහෙම නැත්තම් මෙතනදි මේ පිටින් ආපු අරමුණක්ද අපි මැනිෆෙස්ට් කරන්න යන්නේ කියන එක. මෙතනදී අපි මතක තබා ගත යුතු දෙයක් තමයි අපගේ සම්පූර්ණ රියැලිටි එකම අපි මැනිෆෙස්ට් කරපු දෙයක් කියන එක. එතනදී අපිට අත්විඳින්න වෙන එක එක සිටුේෂන්, අපිට මුණ දෙන්න වෙන සිටුේෂන්ස්, අපිට මුණ ගැහෙන මිනිස්සු, ඒ හැම දෙයක්ම අපගේම මැනිෆෙස්ටේෂන් එකක් කියලා. ඒක හොඳට අවයානස් එකකින් අපි දකින්න ඕනේ හැම සිටුේෂන් එකක්ම කොහොමද මේක සිද්ධ වුනේ කියලා. එතකොට අපි හැමතිස්සෙම අපගේ සිත තුළට ගිහිල්ලා බලන්න උත්සාහ කරනවා මෙන්න මේ මැනිෆෙස්ටේෂන් එක, මේ සිටුේෂන් එකට මට මුණ දෙන්න උනේ මගේ තියෙන මොන වගේ ප්‍රෝග්‍රෑමින් එකක් නිසාද කියන එක. එම ආකාරයට අපිට පුළුවන් වෙනවා මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් ඉම්ප්‍රූව් කරගන්න. ගොඩක් දුරට එතනදී අපගේ අවයනස් එක, ඒ කියන්නේ අපගේම සිත දකින විදිහ අනුව තමයි කොච්චරක් දුරට අපි මේ අපගේ සිත දකින්න පුළුවන්ද කියන එක අනුව මෙන්න මේ ප්‍රෝග්‍රෑමින් ප්‍රොසෙස් එක, රීප්‍රෝග්‍රෑමින් ප්‍රොසෙස් එක සාර්ථකව අපිට කරගෙන අපිට අවශ්‍ය ඕනම දෙයක් ඇචීව් කරන්න පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් මම ඉදිරි වීඩියෝස් වලින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ මේකට ඉන්ටරෙස්ට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදියට ටයිප් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ආයුබෝවන්.